ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් නැත්නම් ආධාර නැහැ ලෝක බැංකුව කියයි දරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු ආවේගශීලී හේතුව රටේ ආර්ථිකය save the children කියයි උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර රට වටේම ගින්දර මැද්දේ අපේ රට උදේ හවස ජනපතිගේ දොරට තට්ටු කරන ඇමරිකාව අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පිළිගත හැකි සාර්වාර්ථික ප්‍රතිපත්ති රාමුවක් වහා ක්‍රියාත්මක කළ යුතු බව ලෝක බැංකුව ප්‍රකාශ කරනවා එසේ කරනතුරු ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට හැකියාවක් නැති බවයි ලෝක බැංකුව අවධාරණය කරන්නේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා නොදීමට තීරණය කර තිබෙනවා. සාර්ව ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරීත්වයයි. ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරීත්වයේ සිදුවන්නේ එක් එක් අංශ ආයතන හා පුද්ගලික ආදී කුඩා ඒකක සියල්ලන්ගේම එකතුවෙන්. රටක සාර්ව ආර්ථිකය කෙරෙහි සාධක කිහිපයක්ම බලපානවා. සමස්ත නිවැයුම් මට්ටම, සමස්ත ආදායම් මට්ටම, ආර්ථික උත්පාදනය හා අවපාත, උද්ධමනය, සේවා නියුක්තිය, විරකියා මට්ටම, ආයෝජනය, ආර්ථික වෘද්ධිය, ආර්ථික පසුබැසීම, ගෙවුම් ශේෂය හා විනිමය අනුපාත එම සාධක ලෙස ගත හැකි. මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග ජනතාවට දැඩි බලපෑමක් එල්ල වී අවසන්. ඒ පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බවද ලෝක බැංකුව පවසනවා. ඖෂධ ඉවුම් පිහුම්, ගෑස්, පොහොර, පාසල් ළමුන් සඳහා ආහාර හා දුප්පතා අවදාහලමට ලක්විය හැකි පවුල් සඳහා මුදල් හුවමාරු කිරීම වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය මගහරවා ගැනීමට ලෝක බැංකුව තම ණය යටතේ සම්පත් ප්‍රතිනිර්මාණය කරන බවත් ඔවුන් දක්වා තිබෙනවා. අද වන විට මෙම අරමුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 160ක් පමණ හදිසි අවශ්‍යතා සපුරාලීමටයි ලබා දී ඇත්තේ. මීට අමතරව දැනට ක්‍රියාත්මක වන අනෙකුත් ව්‍යාපෘති මූලික සේවාවන් ඖෂධ හා වෛද්‍ය සැපයුම් බෙදා හැරීම සඳහා අඛණ්ඩව සහාය දක්වන බවද ලෝක බැංකුව පවසා තිබෙනවා. පවතින තත්ත්වයේ හැමයේ ලැබෙන සම්පත් ආර්ථික අර්බුදයේ හැමයේ දිලිතුභාවයට හා ආර්ථිකමය අවදාහලමකට ලක් වී සිටින හා ලක් විය හැකි පිරිස වෙත ළඟා කරවීමට සහතික කිරීම සඳහා ශක්තිමත් පාලනයක් හා විශ්වාසනීය අධීක්ෂණයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසයි ලෝක බැංකුව අවධාරණය කර සිටින්නේ. මේ සම්බන්ධයෙන් තමන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවද ලෝක බැංකුව පවසනවා. ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා තම සහයෝගයේ බලපෑම උපරිම කිරීම සඳහා ලෝක බැංකුව අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සමීපව සම්බන්ධීකරණ කටයුතු කරන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. කෙසේ වෙතත් රට තුළ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ. රාජ්‍ය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ඉහළ ප්‍රගතියක පවතින බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රටේ පවතින ආර්ථික අසීරුතාවයේ සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත්කර ගැනීමට නම් ණය තිරසර භාවය පිළිබඳව විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබුණා. පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවර භාවය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හේතුවෙන් එය අඩාල වුණා. කෙසේ වෙතත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පූර්ණ දේශපාලන ස්ථාවරයක් සහිත රජයක් ස්ථාපනය කර තිබෙනවා. එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුකරණයක් සඳහා වන දේශපාලන සාකච්ඡාද ඉතා සාර්ථක මට්ටමක පවතින බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා සාකච්ඡා සාර්ථකව අවසන් කොට මූල්‍ය ස්ථායිතාවය ඇති කිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකි බව රජයේ ස්ථාවරය බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මෙරට සෑම දරුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු ආවේගශීලී හැසිරීම් පෙන්නුම් කරන බව සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය පවසනවා. මෙරට පවතින ආර්ථික අර්බුදය ඊට හේතු වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
Save the Children සංවිධානය පසුගිය ජූනි මාසයේදී අප රට තුළ සමීක්ෂණයක් කරනු ලැබුවා. ඒ දිස්ත්‍රික්ක 9ක් ආවරණය වන පරිදි. මෙම සමීක්ෂණය සඳහා පවුල් 2300ක් යොදාගෙන තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ සමීක්ෂණයට ලක් වූ පවුල් 3කින් එකක දරුවන්ගේ ක්‍රියාකලාපය අයහපත් බවයි. එසේම මෙරට සෑම දරුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු ආවේගශීලී හැසිරීම් පෙන්වන බවද එම සංවිධානය පවසනවා. සමීක්ෂණයේදී දරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුගේ නිදා ගැනීමේ රටාවෙහි වෙනසක් ඇති බවද හෙළි වී තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට එය බලපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ. මීට හේතුව මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. මෙරට පවතින ගෑස්, විදුලි, ඉන්ධන අර්බුදය මෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල කණන් ඉහළ යාමද එම දරුවන්ට අයහපත් ලෙස බලපෑම් කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙනවා. Sri Lanka ව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය දිනෙන් දින උඩුදුවමින් පවතිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාව වෙත ලැබීමද දිනෙන් දින කල්යන බවට තොරතුරු වාර්තා වනවා. මේ අර්බුද අතරේ මෙරට ජුනි මාස වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 20%කින් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය දිනෙන් දින උඩුදුවමින් පවතිනවා. ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ විනිමය හිඟය ඊට ප්‍රධානතම හේතුවයි. මීට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහාය ලබා ගැනීමට ලක් රජය අපේක්ෂා කළද රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය ඔඩු තිබීම හමුවේ ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වයේ සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී මට්ටමේ එකඟතාවලට එළමීම තවදුරටත් කල්කියා. රටේ දේශපාලන අර්බුදයේ විසඳින තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානයෙන් පසුවන බවට මීට පෙර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. කෙසේ වෙතත් රට තුළ පවතින මූල්‍ය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සිය සුබසහදක සංගමය හරහා ශ්‍රී ලංකාවට සහාය පළ කිරීමට දකුණු ඉන්දිය සිනමා නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වූ කමල් හසන් කැමැත්ත පළ කර තිබෙනවා. චෙන්නාහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය ඩී ශෙන්කේෂ්වරන් සමග පැවති සාකච්ඡාවකදී කමල් හසන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර මේ වසරේ ජූනි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1,208.2ක් ඉපැයීමට හැකියාව ලැබී ඇති බව ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. ඒ අනුව මෙම ආදායම 20%ක ඉහළ යාමක් බවයි අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ. දේශපාලන සූදු සෙල්ලම් කරන්නේ නැතිව රට ගොඩගන්න ස්ථාවර ජනවරමකට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා. ලෝක බැංකුව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතන, ඒ වගේම සමන්ත පවර්ස් මැතිනිය ඇතුළු විවිධ රාජ්‍යතාන්ත්‍රිකයන්, විවිධ ජාත්‍යන්තර ආයතන බොහොම පැහැදිලිව කියනවා රට ගොඩනගන්නට නම් රටේ ස්ථාවරත්වය ශක්තිමත් වෙන්නට ඕනේ කියලා. සාර්ව ආර්ථික රාමුවක් පැහැදිලිව තියෙන්නට ඕනේ කියලා. මේ රාමුව හදන්න නැතුව රජයේ සමාජිකයින් පහුගිය මාස කිහිපය තුළ මොනවද කරේ කියන එක රටේ ජනතාවට ප්‍රශ්නයක්. පැහැදිලිවම මේ මර උගුලෙන් රට ගොඩගන්න පුළුවන් අලුත් ජනවරමකින් පමණයි. ඒ නිසා වහාම අඛණ්ඩ වසර 5ක අලුත් රාජ්‍ය පාලනයක් උදෙසා ජනවරමක් අත්‍යවශ්‍යමයි. දේශපාලන සූදුව ඔලුගෙඩි මාරු කිරීමේ සෙල්ලම වරදාන වරප්‍රසාද මුදලට මහජන මන්ත්‍රීවරු අලෙවිය වහා නතර කරන්න, පොදු ජන මතයට සවන් දෙන්න. ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති චීන ආයෝජන හේතුවෙන් මෙරට බංකොලොත් වූ බවට අමරිකානු ජාත්‍යන්තර ආධාර ඒජන්සියේ ප්‍රධානී සමන්තා සිදු කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අස්ථාවරභාවය සම්බන්ධයෙන් විදෙස් රටවල් සිටින්නේ දැඩි අවධානයෙන්. ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති චීන ආයෝජන සහ දැවැන්ත යටිතල් පහසුකම් මෙන්ම සංවර්ධන ව්‍යාපෘති හරහා රට බංකොලොත් වූ බවට ඇමරිකානු ජාත්‍යන්තර ආධාර ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් සිදුකර ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාරිත කොහොන චීනයේ ගෝබල් ටයිම්ස් පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේ වර්තමානයේ රටේ පවතින දුෂ්කර ආර්ථික තත්ත්වයට සහනයක් ලෙස චීනයෙන් ලබා දුන් හදිසි ආධාරවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තුතිය පළ කළ බවයි. එමෙන්ම පාලිත කොහොන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙරට ආර්ථිකය කඩා වැටීමට චීනය වගකිය යුතු බවට විදෙස් රටවල් දේශපාලනික වශයෙන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් සිය අකමැත්ත පළ කරන බවයි. මේ අතර ඉදිරි මාස කිහිපයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනය ඇතුළු මිත්‍රරටවල සංචාරය කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය.
ඔඩිනුත් ගින්දර යටිනුත් ගින්දර රටවටේම ගින්දර මැද්දේ අපේ රට. එහෙම කියලා තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්න වෙන්නේ. රටටම හදිසි නීතිය දාලා රට පුරාම උද්ඝෝෂණ, තෙල් පෝලිම් කිරිපිටි නැහැ, ගෑස් ගන්න තවම මිනිස්සු මහපාරේ, ගමනාගමනයේ මරුවා සමග වාසේ, බහණ්ඩ මිල අහස උසට, වේල් තුනෙන් එක වේලක් විතරක් කරන පවුල් ගාන 160කට ආසන්න වෙලා, ඖෂධ නැහැ, තියෙන ඖෂධත් අහස උසට ගිහිල්ලා. පොහොර නැහැ. මේ තමයි උඩින් පේන ගින්දර. දරා ගන්න බැරි රත් වීම නිසා ජනතාව පාරට එනකොට, වීදි බසිනකොට ආණ්ඩුවට තියෙන සරලම විසඳුම හමුදාව දාලා හදිසි නීතිය දාලා මර්ධනය කරන එක. කැරලි උද්ඝෝෂණ මර්ධනය හා අත්අඩංගුවට ගැනීම තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් රට යටිනුත් ගින්දර මතුවෙමින් තිබෙනවා. ඒ තමයි චීන සහ ඉන්දියානු බල කඳවුරු දෙක පත්තු කරන්න හදන ගින්දර. විශේෂයෙන් ඇමරිකාව දිගින් දිගටම චීනයට බැනවදිමින් ඉන්දියාව හරහා අප රට තුළ ක්‍රියාත්මක වෙනවා. අද පුවත්පත් බොහොමයකම කාටුන්වලට පාදක වෙලා තියෙන්නේ ඇමරිකානු තානාපතිනිය ජනාධිපති රනිල්ගේ ගෙදර දොරට තට්ටු කරන වාරගාන පිළිබඳව තමයි අද කාටුන් බොහොමයක් ඇඳලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් අද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය පිට්ටනියේ එක එකාගේ පාපහර කන පාපන්දුවක් වගේ. චීනය එහෙන්, ඉන්දියාව මෙහෙන්, ඇමරිකාව එහෙන්. ඇමරිකාවට අවශ්‍ය චීනය සමග තියෙන බැඳීම ගලවලා දාන්න. එහෙම කරලා අපව ඉන්දියානු බල කඳවුර තුළ පවත්වගෙන යාම තමයි ඒ අයගේ අවසන් ඉලක්කය. කොහොම වුණත් අපට මේ කලගියේ දශක හතක පමණ සිට අප ඉබාගාතේ ගත් ණය නිෂ්ප්‍රයෝජන ණය සහ දූෂණය නිසා බව අවිවාදාත්මකයි. අප 1948 සිට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. නමුත් අරගෙන තියෙන ණය කන්දරාව දැක්කම සිංගප්පූරු දෙක තුනක් හදාගන්න පුළුවන්කම තිබුණා. අද වන විට සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 50 පැනලා ඉවරයි. අපේ රට මුලින්ම ණයක් අරගෙන තියෙන්නේ 1860 ඒ එංගලන්තයෙන්. අරගත්ත ණය ප්‍රමාණය පවුම් මිලියනයක්. අරගෙන තියෙන්නේ දුම්රිය සේවාව නගා සිටුවීමට. විශේෂයෙන් සුදු ජාතිකින්ගේ කාලයේ වගා කළ තේසා කෝපි ප්‍රවාහනය තමයි මේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ ප්‍රධානතම ඉලක්කය අරමුණ වෙලා තිබුණේ. ඒ අනුවයි කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ ඉදි කරලා තියෙන්නේ. මේ පවුම් මිලියනේ කොන්දේසිය තමයි හරිම වැදගත්. පවුම් මිලියනේ සහ ඊට අදාළ පොලිය අවුරුදු 5කින් ගෙවලා නිම කළ යුතුව තිබෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙම ණය මුදල සහ පොලිය ගෙවන්න ඕනේ, ගෙවන්න වුණේ අදාළ දුම්රිය මාර්ගයෙන් ලද ආදායම් වලින්. ඒ කියන්නේ ගත්ත ණය හරියටම ව්‍යාපෘතියට දාන්න වෙනවා. ඒ ව්‍යාපෘතියෙන් උපයන ආදායමෙන් තමයි අර ගත්ත ණය සහ පොලිය ගෙවන්න ඕනේ. විශ්වාස කරන්න, අපි හරියටම අවුරුදු 5කින් අදාළ පවුම් මිලියනේ ගෙවලා තියෙනවා. හැබැයි ඊට පස්සේ අපේ රට ගත්ත ණය වලින් කරපු වැඩකුත් නැහැ. අන්තිමට ගෙවපු ණයකුත් නැති තැනට පත් වුණා. විශේෂයෙන් අර නටපු නැටුමකුත් නැති, බෙරේ පළුවකුත් නැති තැනට පත් වුණා. 1929 දී රුපියල් 8 කෝටියක විතර ණයක් ගන්න අපි හදලා තියෙනවා. එදා සමහර මන්ත්‍රීවරුන් ඊට විරුද්ධ වෙලා විශාල රැස්වීම් පවා තියලා විරෝධය පළ කරලා තියෙනවා. නමුත් ඊට පස්සේ අප දිගින් දිගටම ණය ගන්නවා. මේ ගත්ත ණය හොරා කෑවා. දැන් මේ මොහොතේ ඇත්තටම අප චීන ණය උගුලක තමයි හිර වෙලා ඉන්නේ. චීනයට උමනා වුණෙත් අපට ණය දීලා මොනවා හෝ අටවලා අපව ණයකාරින් කරලා අපේ භූමිය තුල සිය බලය තහවුරු කරගන්න. නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළම විතරක් ඒට හොඳම උදාහරණ ලෙස ඇති. රාජපක්ෂ පවුලටත් අවශ්‍ය වුණේ මොන අටමගුලක් හෝ අටවලා සිය මඩිය තර කර ගැනීම. අපේ රට පමණක් නෙවෙයි, මුහුද හරි කමක් නැහැ, බදු දෙන්න තමයි රාජපක්ෂලා කැමති වුණේ. අද අපේ ණය වලින් 12%, 15%ක් විතර අප චීනයටයි ගෙවන්න තියෙන්නේ. චීනය තමයි අපේ විශාලතම ණය හිමියා. දැන් ඇමරිකාවේ සමන්ත පව ඇතුළු කිහිප දෙනෙකුම චීනයට මේ ගැන චෝදනා කරන්න පටන් අරන්. මේ එයාලා එන්නේ අපට ආදරයට නෙවෙයි. ඉන්දියාවත් එහෙමම තමයි. මේ සියලු දෙනාම යටින් ගින්දර පත්තු කරනවා තම බල ව්‍යාපෘතිවල මේ රට ඉත්තෙක් කරගන්න. තම බල ව්‍යාපෘති මේ රට තුළ ස්ථාපිත කරන්න. තම බල ව්‍යාපෘති හරහා මේ රටේ ඉතිරි ටිකත් යටත් කරගන්න වක්‍රව මේ හැමෝම උත්සාහ කරනවා. අපේ හිටපු පාලකින්ට වගේම අද ඉන්න පාලකින්ටත් අවශ්‍ය වූයේම ඉන්දියාවෙන් හරි කමක් නෑ, චීනයෙන් හරි කමක් නෑ, ඇමරිකාවෙන් නෙමෙයි ඉතියෝපියාවෙන් හරි තවත් ණය අරගෙන ඒ ණය වලින් පෝලින් ටික නැති කරලා තව අවුරුදු 2-3කට අපට
කන්න දීලා ඒ ණයවලින් යම් සාධාරණ ප්‍රමාණයක් ගහ ගන්නවා නෙමෙයි ඊටාම අසාධාරණ කොටසක් හූරගෙන තමන්ගේ කවුන්ට් වලට දාගන්න එක. ඕක එදා අද සහ හෙටත් වෙන්න පුළුවන්. ඇත්තටම 1948 න් පසු කිසිම පාලකයෙකු මේ රට හරියට කියවන්නේ නැතුව උද්දච්ච මතවල සිට ක්‍රියා කරමින් ඉන්නවා. මේ රටේ ඉන්න බුද්ධිමතුන්න සත් පහකටවත් ගණන් ගන්නේ නැතුව වැඩ කරමින් ඉන්නවා. ඒ අය හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේ තමයි ලෝකේ ඉන්න ලොකුම බුද්ධිමතුන් ඉන්නේ කියලා. හොඳම උදාහරණය අරගල කරුවන්, දැන් කැරලි කරුවන් සහ කුඩුකාරීන් ලෙස සමස්තේම අර්ථ දක්වමින් සිදු කරන මර්ධනය. සැබෑවටම 1971 සහ 88-89 තරුණ නැගටීම් ආයුධ සන්නද්ධ වුණා. අමතක කරන්න එපා. මේ තරුණ නැගටීම් පිළිබඳව සොයන්න හේතු අධ්‍යයනයට තරුණයින් පිළිබඳ ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ 1990 මේ තියෙන්නේ ඒ කොමිසම් සභා වාර්තාව, ඒ පොත. එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස තමයි එහෙම කළේ. මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක ඇතුළු 7 දෙනෙකුගේ මූලිකත්වයෙන් තමයි මේ කොමිසම ක්‍රියාත්මක වුණේ. ඒ කොමිසම තරුණ කැරලිවලට හේතු දැක්වුවා. එදා ආයුධ සන්නද්ධ අරගලයෙන් පසුව පවා කොමිසම මෙහෙම එකක් යෝජනා කළා. රජය අතිශයින්ම කාරුණික හා අව්‍යාජ සුහදතාවයකින් කටයුතු කළ යුතුයි. මේ දැන් යන ක්‍රමය නෙමෙයි. ඉතාම වැදගත් යෝජනාවක් අදින් අවුරුදු 32කට කලින්. ඒ කියන්නේ මේ කොමිසම පත් කරලා අවුරුදු 32ක් වෙනවා දැන්. ඒ කොමිසම යෝජනා කළා. මොකද්ද ඒ වැදගත්ම යෝජනාව? ප්‍රජාතන්ත්‍රවාදයට වඩ වඩා නැඹුරු වීම, බලයේ ප්‍රමාණවත්ව පැවරීම හා සංවාදය. ප්‍රජාතන්ත්‍රවාදයට වඩ වඩා නැඹුරු වෙන්න කිව්වා, බලයේ ප්‍රමාණවත්ව පවරන්න කිව්වා, සංවාදයකට යන්න කිව්වා තරුණ තරුණීන් එක්ක. මේ තමයි කොමිසමේ ඉතාම වැදගත්ම යෝජනාව. තව තියෙනවා. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයට වඩා නැඹුරු වීම වෙනුවට රජයන් දිගින් දිගටම කරන්නේ පැසිස්ට්වාදී ලේබල් අලවමින් මර්ධනය කරන එක. බලයේ තරුණින් හා බෙදා ගන්න බවක් නම් පේන තෙක් මානයක නැහැ. අවුරුදු 70 80 90 පණිනකන් පාර්ලිමේන්තුව දාලා යන්නේ නැහැ, බදාගෙන ඉන්නවා. සංවාදයේ ඊටම අවශ්‍යයි කියලා තියෙනවනේ කොමිසම කිව්වා එහෙම. නමුත් වත්මන් තරුණ પરම්පරාවට සංවාදයේ තියෙන ඉඩ බිඳුවයි. අරගලයේ තුල තමයි යම් ප්‍රමාණයකට එයාගේ අදහස් එළියට ආවේ. නමුත් ඒ අදහස් එක්ක සංවාදයකට යනවා වෙනුවට කුඩ්ඩෝ, රවුල්කාරීන්, ගණිකාවන් ආදී විවිධ ලේබල් ගහමින් සමස්ත අරගලයේම හැල්ලුවට ලක් කිරීම තුල පමණක් කවදාවත් මේ තරුණ අදහස් වලට ඉඩ ලැබෙන්නේ නැති බව බැලූ බැල්මටම පේන්න තියෙනවා. හුදෙක්ම අප තරුණ අදහස් වලට ගරු කරන අයයි පවසමින් ඒවා මර්ධනයට ක්‍රියා කිරීම තුල වසර 32ක කොමිසම් සභා වාර්තාව යලි කියවන්න කියලා අද ටෙලිවැකිය ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උදවියගෙන් ඉල්ලා සිටිනවා. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. ඔයගොල්ලෝ පාර්ලිමේන්තුව විසිරවලා මහමැතිවරණට ඉඩ දෙන්නේ නැත්නම් මේ රටේ මිනිස්සු ජූලි 9 වෙනිදා වගේම 9 වෙනිදා දවස කාපහු කොළඹට එවි. උඹලා ව්‍යවස්ථා හදාගෙන රැකෙන්න හදනවා නම් නෑ, ජනතාව අරගල කරලා අලුත් ව්‍යවස්ථා ලියනවා මතක තියාගනිලා උඹලා හිරගෙවල් වල දාන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපි කබරගොයි තලගොයි කරන්නේ නැහැ. එතකොට ඔබතුමාල 69 ලක්ෂේ ජනවරම පාවා දීලා නැද්ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරා එන්න ව්‍යවස්ථාව අපි උල්ලංඝනය කරේ නැහැ. පෞගිය කාලේ රනිල් වික්‍රමසිංහට ඩොන් ජුවන් ධර්මපාල කියලා කියපු උදවිය, රනිල් වික්‍රමසිංහ මේ රට බෙදන්න ගියායි කියලා කියපු උදවිය, රනිල් වික්‍රමසිංහ LTTE එකට කඩේ ගියා කියලා කියපු උදවිය, මිලේනියම් සිටි එක පාවල දුන්නයි කියපු උදවිය, සියලු දෙනාම දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කකුල් දෙක ළඟ වැටලා ඒක තමයි අපි එදා පාර්ලිමේන්තුවේ දැක්කේ. හරිම දුකයි, ලැජ්ජයි. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ අපිට පක්ෂයට පෙර රට කියන ජනතාව කියන සැබෑ ඕනෑකම තියෙන හින්දා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැනගන්න ඕනේ අන්ත පරාජිත වෙලා රනිල් වික්‍රමසිංහව මේ රටේ ජනාධිපති කරේ මේ අරගල කරුව. එහෙමනම් ලක්ෂ ගාණක් ජනාධිපති මන්දිරයට ඇතුළු වෙච්ච සියලු දෙනා මතනකට ගන්න ඕනේ. මේ අරගල එහෙම මර්ධනය කරන්න බෑ. මාසයක් දෙකක් තිස්සේ ගෙවල් ඇතුළට මුළු ගැන්විලා හිටපු අය තමන්ගේ වෘක දත් ආපහු පෙන්වන්නට පටන් ගන්නවා. සමහර මන්ත්‍රීවරු ප්‍රකාශ කරනවා මේ අරගලය කරපු අයට දෙන්න තියෙන අර 89 සබ්බුව තමයි දැන් දෙන්න ඕනේ. ලේ සුවඳකට ඉවල්න ජනාධිපතිවරේ දගමැතිවරේ කැබිනට් මණ්ඩලයක් අපට ඕන වෙලා තියෙන්නේ නැහැ. අධිසීතිය දාන්නේ ජනතාව ආරක්ෂා කරන්න. අපි මේවා ක්‍රියාත්මක කරනකොට නොයෙකුත් අභියෝග එනවා. මේ රට ගොඩක් අමාරු කාලයක්, මේක රටට ඇත්තටම අමාරු කාලයක්. එකතු වෙලා තමයි තීන්දුව తీන්න ඉස්සරහට ගන්න. ගෝඨාභය රාජපක්ෂ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ලංකාවට එන්න පුළුවන්. හැබැයි ඔහු දැන් ජනාධිපති නෙමෙයි. ඔහු සම්බන්ධයෙන් තිබිච්ච චෝදනා නඩු නැවත ආරම්භ විය යුතුව තියෙනවා.
රටම ඉල්ලා හිටියේ ගෝඨාභය පාලනය වෙනස් කරන්න. නමුත් ගෝඨාභය වෙනුවට ඉදි අමීන් පාලන ක්‍රමයක් ඇවිල්ලා තියෙන බවට තමයි පේන්නේ. වර්තමාන ජනාධිපතිතුමා කරන්නේ හදිසි නීති පනවගෙන, ඇඳිරි නීති පනවගෙන තහංචි ත්‍රස්තවාදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. වහම ඔය පාර්ලිමේන්තුවේ කුට්ටන් සෙල්ලම නවත්තලා වහම වඩුමිල අඩු කරලා හදිසි යොදාගෙන තුවක්කෙන් ජනතාව මර්ධනය කරන්න, හමුදා බලයෙන් මර්ධනය කරන්න, හමුදා මිලිටරි කළේකට තල්ලු කරන්න. සියලු උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මින්නිමවට පත්වනවා. ඔබට සුවදායි දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.